උමුතු එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරදී සඳහන් කරන පිස්සු හැදුන අයකු කීවිත අපේ මනසෙ මැවෙන්නේ තනියම කතා කරන ඉබාගත ඇවිදින කිසිම පීලෙවිලක් නැති පුද්ගලෙක චිත්‍රයක්. නමුත් හොඳින් ඇඳ පැලඳගෙන සාමාන්‍ය අන්දමින් රැකියාවක නිරතව දරු මල්ලන් හදා වඩාගෙන සිටින පුද්ගලයන් අතර මානසික රෝගීන් ඉන්න පුළුවන්. නමුත් බැලු බැල්මට මේ පුද්ගලයන් මානසික රෝගීන් විදියට පේන්නේ නැහැ. වෛද්‍යතුමනි මීනෝන් මාධ්‍ය මානසික රෝග තත්ත්වය ගැන සරලව සඳහන් කරන්න පුළුවන්ද? මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයයි. මානසික ආබාධ කියන්නේ මොළයේ ආබාධයයි. එහිදී මොළයේ රසායනික තත්ත්වය වගේම මොළයේ වේගයේ වෙනස්කම් ඇති වෙනවා. එවැනි වෙනස් වීම නිසා විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා. බීනෝන් මාධ්‍ය රෝගීන් හඳුනාගන්නේ කොහොමද බලමු. බීනෝන් මාධ්‍ය කියුවහම එකම පුද්ගල හැසිරීමේ වෙනස්කම් විවිධයි. එක් එක් පුද්ගලයාට සාපේක්ෂ වෙනවා. එනිසා මනෝවෛද්‍ය විද්‍යාව තුළ බීනෝන් මාධ්‍ය පුද්ගල හැසිරීම මනෝ ප්‍රභේද පහකින් යුක්තයි. පළවෙනියට මායාව බීනෝන් මාධ්‍ය රෝගීන්ගේ හැසිරීම රටාවෙන් අපිට ඒ බව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ බව හොඳින්ම දැනෙන්නේ ඔහුගේ ඇ සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන කෙනෙකුටයි. සමීපයේ සිටින අය මේ තැනත්තා ගැන දන්නවා. අපි මෙහෙම හිතමු. මෙවැනි මානසික තත්යක් ඇති වූ විට යථාර්ථයෙන් ඔබට හිතන්න පටන් ගන්නවා. තමාට අධි බලයක් තිබෙනවා. එහෙමත් නැත්නම් මට නිතරම දෙවියෙක්, එහෙමත් නැත්නම් භූතෙක් කතා කරනවා. එවැනි අනාවැකි කියන මානසික තත්යකින් පසුවනවා. එතනින් නවතින්නේ නැහැ. නමුත් ඇසුරේ සිටින පුද්ගලයන්ට තමාට තිබෙන මේ බලය ගැන කියනවා. ඔබ ඇසුරේ සිටින පුද්ගලයා විසින් මේ විදියට නොපවතින දේ ගැන තොරතුරු කියන විට අනයාට පිස්සයි ඔබත් කවදා හෝ දිනක කියා ඇතේ. සැබවින්ම ඒ බීනෝන් මාදේ එක් අවස්ථාවක්. තවත් සමහර පුද්ගලයන් තම ඇසුර කරන අය ගැන අනවශ්‍ය සැක උපදවා ගන්නවා. විශේෂයෙන් තම බිරිඳට අනියම් සම්බන්ධතාවයක් ඇතයි සැක කරන මානසිකත්වයකින් පසුවනවා. සැබවින්ම එවැනි සම්බන්ධතාවයක් නොමිතුවා මෙවැනි රෝග තත්ත්ව නිසා ඔවුන් තමන්ට සාධාරණ වූ සැකයක් ගොඩනගා ගන්නවා. මේ අන්දමින් විවිධ මායාවන් ගැන සහ ඉන්ද්‍රජාලික බලයන් ගැන විශ්වාස කරන පුද්ගලයන් ඒවා බෙදා හැරීමට උනන්දුයි. උදාහරණයක් වශයෙන් සඳහන් කරොත් අපේ රටේ උන මෙවන සිදුවීම් කාලෙන් කාලයට ඇති වෙනවා. උදාහරණයක් විදියට ගස් වලින් විවිධ රූප දර්ශන වීම, විවිධ ස්ථාන වලින් ආලෝක ධාරා විහිදීම් වගේම මෑතකදී අපේ මතකයේ ඇති ධම්මික පැණිය ඊට හොඳම නිදර්ශන විදියට පෙන්වන්න පුළුවන්. ඊළඟට තමයි භ්‍රාන්ති දැකීම. මේ අධිරේ පසු වෙන බීනෝන් මාධ්‍ය රෝගීන්ට විවිධ ශබ්ද ඇසෙන බවට ඕන් පැමිණිලි ගන්නවා. නමුත් ඒ සැබෑවක් නෙවෙයි. ඔයාට ඇහුණද මෙතනින් ශබ්දයක් ආවා. නමුත් සැබවින්ම එවැනි දෙයක් නොඋනත් මානසික දුර්වලතාවය නිසා ඕන් විවිධ ශබ්ද ඇසෙන බව තවත් කෙනෙකුගේ කටහඬ ඇසෙන බව කියන්න පුළුවන්. එද මේ රෝග තත්ත්වයේ තවත් අවස්ථාවක් දෙයට කියන්න පුළුවන්. සමහර විට ජීවිතයේදී සිදුවන හදිසි කම්පන තත්ත්වයකදී මේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. සමීපතම අයෙකුගේ වියෝව වෙනවීම නිසා ඒ පුද්ගලයා දකිනවා කටහඬ ඇහෙනවා වෙන සිදුවීම් ගැන පැමිණිලි ලැබුණත් ඒවතාවකාලිකයි. කාලයත් සමග සුවය ලබනවා. Disorganized thinking අසංවිධිත සිදුවෙලි. ඔබේ භාෂාවෙන් මේ විදිහට සඳහන් කරන අවස්ථාවක් නැති. කොහෙද යන්නේ අහුවම ලැබෙන්නේ මල්ලි පොල් වගේ උත්තරයක්. නමුත් මේ පුද්ගලයාගේ වරදක් නොවේ. ඔහුගේ මොළයේ ස්නායු අවරෝධණය නිසා කතාවේ සංවිධාත්මක බවක් නැහැ. ප්‍රශ්නය වෙනුවෙන් සංවිධාත්මක පිළිතුරක් ලබා දීමට හැකියාවක් නැහැ. ඒ වගේම කලාතුරකින් කිසිදු ගැළපීමක් නැති වචන කතා කරන්න පුළුවන්. ඔවුන් අලුත් වචන හදනවා. මේ තත්ත්වය කුඩා දරුවන් විවිධ දේ වෙනුවෙන් තමන්ට පමණක් සීමා වුණු වචන භාවිතා කිරීම සාමාන්‍යයි. ඒ කුඩා දරුවෙක්ට සාමාන්‍ය උනත් වැඩිහිටි පුද්ගලෙක් කිසි ලෙසකින් ගැළපීමක් නැති වචන කතා කිරීම බීනෝන් මාද මානසික තත්ත්වයේ තවත් අවස්ථාවක්. සමහර විට මෙවැනි මානසික තත්ත්වයකදී ඒ පුද්ගලයාගේ හැසිරීම වයසට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම ආවේගශීලී වීමටත් පුළුවන්. එහෙම නැත්නම් කුඩා දරුවකසේ හැසිරෙන්නත් පුළුවන්. අමුතු ඉරියව් පවත්වා ගැනීම, අමුතු ලෙස වාඩි වීමේ ඉරියව් අනුගමනය කරන්න පුළුවන්. ඇතම් රටවල සාමීවරුන් අතර මේ අන්දමේ විවිධ ඉරියව් දකින්නට ලැබෙනවා. ජීවිතයේ දෙස ඍණාත්මකව දැකීම. බොහෝ දෙනෙක් කියන්නේ අපි ජීවිතේ විඳින්න මිස විඳවන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් සතුට වීමට කැමැත්තක් නැහැ. බීනෝන් මත චරිත ජීවිත දෙස බලන්නේ ඍණාත්මක ආකල්පයකින්. ඔවුන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් පමණක් නොව තමන්ගේ පෞද්ගලික සෞඛ්‍ය පිළිවෙත් පවා මගහැරෙනවා. දත් මැදීම ස්නානය ගැන උනන්දු නැහැ. ඇඳුම් අපිරිසුදුයි. ඒ වගේම අපිලිවෙලයි. ඒ වගේම සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට කැමැත්තක් නැහැ. අපි තවත් පුද්ගලෙක් සමග කතා බහ කරන විට ඍජු ලෙසම ඔවුන්ගේ ඇස් සමග සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඒ වගේම බොඩි ලැන්ග්වේජ් මගින් ඒ කතාවට ප්‍රතිචාර දක්වනවා. දුකක් නම් අපිත් සංවේදී වෙනවා. සතුටක් නම් අපේ සතුට ප්‍රකාශ කරනවා. ඒත් බීනෝන් මාද මානසික තත්ත්වයකදී තවත් පුද්ගලෙක් එක්ක කතා බහකදී කිසිදු ලෙසකින් අන්තර් ප්‍රතිචාර පවත්වන්නේ නැහැ. ගස් ගල්සේ බලා සිටීම හැරුණ විට කිසිදු ලෙසකින් සංවාදයට සම්බන්ධ වීම සලකුණක්වත් නැහැ. බීනෝන් මාද මානසික තත්ත්වය ඇතිවීමට වයසක් තිබෙනවාද? මේ තත්ත්වය බොහෝ විට වැඩිහිටි වයසේදී එනම් වයස අවුරුදු 20 සිට 45 අතර කාලයේදී දකින්න ලැබෙනවා. ඒ වගේම තරුණ වයසේදී දරුවන් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. බීනෝන් මාදේ පමණක් නොව වෙනත් මානසික රෝග තත්ත්වයකදී උනත් දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම රටාවේ වෙනස්කම් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. වෛද්‍යතුමනි දරුවන් වෙතින් දකින වෙනස්කම් මව්පියන්ට හඳුනා ගන්න පුළුවන්ද? පැහැදිලිවම පුළුවන්. ඒ ගැන මව්පියන් සහ දූතරුවන් අතර සමීප සම්බන්ධතාවක් අවශ්‍ය වෙනවා. දරුවෙක්ගේ පහත රෝග ලක්ෂණ තිබෙනවා නම් මව්පියන් සැලකිලිමත් වීම වැදගත්. ඒවා නම් පවුලේ සමාජික
ඉංගි සහ මිතුරන්ගෙන් දුරස් වී හුදකලාවට ප්‍රිය වීම නිින්ද පිළිබඳ ගැටලුව පෙර පැවති ප්‍රබෝධය සහ උනන්දුව නැතිවීම මානසික අවපීඩන තත්ත්වයක් ඇතිවීම හිතේ ලෙඩට බෙහෙත් නැහැ කිව්වට බී නෝන් මාතේ නැමැති මානසික රෝගය වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර තිබෙනවාද ඖෂධ මගින් මේ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන් ඊට හේතුව කාලයක් පුරා මෙම රෝගය සමග ජීවත් වන විට ඔහු ඇගේ සමාජ සම්බන්ධතාවයන් බිඳ වැටෙනවා තමගේ ජීවිතේ අනාගත ඉලක්ක වෙත ගමන් කිරීමට තිබෙන ආත්මාභිමානය නැති වෙනවා ඒ නිසාම සියදිවි හානි කර ගැනීම සිතුවිලි පව ඇති වෙන්න පුළුවන් මානසික රෝග ප්‍රතිකාර ගැනීමට නම් රෝගියා මනෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීම අවශ්‍යයි. ඒ වගේම මේ පුද්ගලයා සිතේ විනාශා ගැනීම උත්සාහ කරත් නම් හෝ එවැනි සිතුවිලි වලින් පසුවන්නේ නම් කිසිම ලෙසකින් ඒ තැනැත්තා හුදකලා කිරීම සුදුසු නැහැ. ඒ වගේම මේ නෝන්මාදේ රෝගීන් සදාකාලික මානසික රෝගීන් නොවන බවත් සැලකිය යුතුයි. මේ මානසිකත්වය විවිධ මානසික රෝග තත්ත්වයන් නිසා ඇතිවීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් නිසි ප්‍රතිකාර ලබාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට කිසිම බාධාවක් නැහැ.